ලෝකලමාදිනය 2012 නොවැම්බර් මාස 9 වෙනිදා ඩුබායි රාජ්‍යයේ ජුමේරාබි සංවිධානයේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක්. ඉතින් මාත් එක්ක මේ වෙලාව එකතු වෙනවා මේෂාන් දිසානායක. ආයිබන් මේෂාන් මල්ලි. ආයිබන්. මේෂාන් මං හිතන්නේ අලුත් මූණක් නෙමෙයි මේ ශ්‍රී ටීවී නර්බන ඔබට. මොහු තමයි පහුගිය කාලේ ඩුබායි නගරයේ පැවතිත වෙසක් උත්සවයේත් පොසොන් උත්සවයේ නිදාස උත්සවයේ හැම දෙයකටම නර්තන කටයුතු මෙහෙවන පුද්ගලයා තමයි මේෂාන්. ඉතින් මේෂාන්ව ගොඩක් කට්ටිය දන්නවා. මට පහුගිය පරණ අපි කරපු වැඩසටහන් වලදී ඔබේ දක්ෂතාවයන් ඔබේ දරුවන්ගේ දක්ෂතාවයන් ගැන ගොඩාක් කට්ටිය මාත් එක්ක හොඳ කතා කරා. ඉතින් මේෂාන් මල්ලි ඔයා මේ වැඩසටහනෙත් නර්තන අංශයෙන් ලොකු දායකත්වයක් දක්වන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පොඩ්ඩක් කියමුකෝ ඔබ මොනවද කරන්න යන්නේ මේ සැරේ? ඇත්තමයි මම මුලින්ම මෙහෙම දෙයක් කියන්න ඕනේ. ලෝකේ ළමයි කියන කටියට විශේෂ තැනක් ඇත්තටම හිමි වෙනවා. අර මුලින් කිව්ව කට්ටිය කිව්ව වගේ ලංකාවේදී අපිට තිබුණු අවස්ථාවල් මෙහි ළමයින්ට ලැබෙනව අඩුයි. ගොඩාක් අඩුයි. අපි ලංකාවේ දුවලා පැනලා අපේ තිබුණු විනෝදේ හැම දෙයක්ම නැහැ. තරඟයක් තිබීම තුනේ ළමයේගේ දක්ෂතාවයන් ගොඩක් වෙලයකට ඉදිරියට යනවා. විශේෂයෙන්ම සිංහල කියන දේ මේ රට තුලදී අඩුයිනේ. අපිට මේ රට තුලදී අපේ සිංහල භාෂාව භාවිතා වෙන්නේ ගොඩක් අපේ සංස්කෘතික පාසල, එතකොට මේ තියෙන නැටුම් පන්ති, සංගීත පන්ති ඔය වගේ දේවල් වලින් විතරයි. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම ජුමේරාපි සංවිධානයට මේ වගේ දෙයක් සංවිධානය කිරීම පිළිබඳව. මොකද මේ වන විට අවුරුදු කිහිපයක් යනකම් මේ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය තුල ළමයින් වෙනුවෙන් මෙහෙම තරගයක් සංවිධානය වෙලා නැහැ. මීට අවුරුදු 3-4කට පෙර මාත මතක හැටියට යම් කිසි තරඟ මෙහෙ තිබුණා. නමුත් ඒ හැම දෙයක්ම නැති වෙලා ඉතින් මේ තුලින් ලොකු අවස්ථාවක් ළමයිට හම්බ වෙනවා. මම දකිනවා මේක ඇත්තටම තරඟයකට වැඩිය මගේ පැත්තෙන් මම මෙහි සංස්කෘතික අංශය සම්බන්ධව නිර්මාණකරුවෙක් විදියට සහභාගී වෙන්නේ. මම දකිනවා පුංචි පැටවුන්ගේ සම්මාන උළෙලක් විදියට මම දකින්න කැමතියි මේක. ඒ කියන්නේ ළමයි තරඟ කරනවා, ළමයි දිනනවා, ඒ ළමයින්ට රැයට සම්මාන තෑගි සහතික හම්බෙනවා. මොකද අපි ලංකාවේ දකින්නවනේ අපේ නළු නිළියෝ ගායක ගායිකාව වෙනුවෙන් ලස්සනට ඇඳගෙන විලියෙකුල සම්මාන උළෙල තියෙනවා. තව කට්ටියක් නටනවා, තව කට්ටියක් සින්දු කියනවා. ඉතින් ඒ වගේ කොටසක් තමයි මගෙන් ජුමේරාපි සංවිධානයේ බලාපොරොත්තු වෙන්නේ. අපි තරඟ ඉවරුණායින් පසුව ඊළඟට ඒ කියන්නේ ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවයේදී ආරම්භයේ ඉඳලා ඒ දින අතරමැදදී විවිධ සංස්කෘතික අංග, ඒ කියන්නේ ළමුන් වෙනුවෙන් ගැලපෙන අපේ දේශීය සහ ගැමි සහ නිර්මාණාත්මක අංග රාශියකින් එදාට ලස්සන වෙයි. මොකද තරඟ වලට සහභාගී වෙන වගේ මම්මලා තාත්තලාට පුළුවන් සතුටු වෙන්න. ඒ තරඟ වලට සහභාගී වෙන ළමයින්ගෙම සහ තවත් ළමයින්ගේ අපිට වෙන් වෙච්ච දේවල් දැකලා සහ සතුටු වෙන්න පුළුවන්. මටත් කියන්න තියෙන ඇත්තටම එන්න මේකට සහභාගී වෙන්න. අපේ තිබුණු අනිද්ය වලට යම් කිසි විශේෂත්වයක් මේ තුල සිදුවෙයි. ප්‍රියන්ති මහත්මිය ආයිබෝවා. ආයිබෝවන් සර්මල්. කියන්න ප්‍රියන්ති අක්කා. දැන් මේ වැඩසටහන මාලාවක් නෙමේ එකේ. එක තරඟිකුත් නෙමේ. තව ගොඩක් දේවල් තියෙනවා. තව මොනවද මේ 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 නොවැම්බර් 9 වෙනිදාට මේ අල්වසල් ග්‍රවුන්ඩ් එකේ තියෙන වැඩසටහන. තරඟ රාශියක් තියෙනවා තුෂාර මල්ලි. පේස් පේන්ටින්, ඒ වගේම ගීත ගායන, තව ළමයින්ට ගොඩක් දේවල් තරංග දේවල් ගොඩක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක එකක් කියලා කියන්න බෑ. විවිධව තරංග තියෙනවා ඒකේ. දැන් ඔයත් දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. මොකද්ද හිතෙන්නේ මේ වැඩසටහනේ? ඇත්තටම මං ආඩම්බර වෙනවා අපේ දරුවන්ට. අපි ලංකාවේ අපි හැදිච්ච කාලේ වෙනයි. ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්නකොට අපිට සෙල්ලම් කරන්න හැම විවේකයක්ම තියෙනවා. මෙහි ළමයි ඇත්තටම නිකන් කූඩුවක රැඳිලා ඉන්නවා වගේ. ඉතින් මේ වගේ ළමයින්ට මේ වගේ දෙයක් ලැබෙනවා කියන්නේ ඇත්තටම මම තම කෙනෙක් වශයෙන් මම ඇත්තටම සන්තෝෂ වෙනවා. මං ඉල්ලනවා අනිත් දෙමෝපියන්ගෙනුත් මේකට ඉදිරිපත් වෙලා මේ ළමයින්ව මේකට සහයෝගයෙන් මේව කරන්න කියලා. ඔව් ප්‍රියන්ති මහත්තය බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක වචන දෙක තුනක් කතා කරන්න ආවට. බොහොම ස්තුතියි සර් මල්ලි. ඔයාගෙනුත් අපිට ගොඩාක් සහයෝගය ලැබෙනවා. අපි ශ්‍රී ටීවී එකට ඇත්තටම අවංකවම අපි ස්තුතිවන්ත වෙනවා. ඔව් ශ්‍රී ටීවී එක කියන්න ඕන මේ වැඩසටහන සම්පූර්ණයම ආවරණය කරන ශ්‍රී ටීවී අපි. ඉතින් ශ්‍රී ටීවී කවදත් මේ රටවල් වල ඉන්න කට්ටියගේ දේවල් ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි නැවත වාරයක්. බොහොම ස්තුතියි. මං කියනවා අපව දෙමව්පියන්ට එන්න අපෙත් එක්ක සහයෝගයෙන් ළමයි එක්කගෙන ඇවිල්ලා සන්තෝෂ වෙන්න, විනෝද වෙන්න කියලා. ආයිබුවන් මන්ට. ආයිබුවන් සුරේනිකා. ඉතින් නංගි දැන් මේ වැඩසටහනේ තියෙනවා පොඩි දරුවන්ට විනෝදයේ සඳහා ඔබ සංවිධානය කළ නොයෙකුත් දේවල්. පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියන්න.
ඔව් අපි ඇත්තටම සංවිධානය කරලා තියෙනවා නංගිලා මල්ලිල වෙනුවෙන් බාණි වගෙන්නන්නත් මිනි වගෙන්නන්නත් මොකද ඒගොල්ලෝ ගොඩක් කැමති ඒගොල්ලන්ට එක්කලා කාලේ ගෙවන්න ඒ වගේම අපි තව සංවිධානය කරලා තියෙනවා මෙහෙන්දි ඩිසයින්ස් ඒගොල්ලන්ගේ සතුට සඳහා ඒ වගේම තව බවුන්සින් කාසල්ස් තියෙනවා මොකද ඒගොල්ලන්ට ඒ වෙලාවේ සමහර නංගිල මල්ල තරඟවල ඉන්නේ ඒ වගේම සමහර අය වෙනත් දෙනත් ඒ වලට යොමු වෙලා තියෙන හින්දා ඒගොල්ලන්ගේ විනෝදයට තමයි අපි බවුන්සින් කාසල් එකක් එතනට දාන්න තීරණය කරේ ඒ වගේම තව අපි ගීත ගායනා තරඟයක් එතන කරනවා ඒකටත් එන කට්ටියට එතනට එත හැකි ඇවිල්ලා අපි එදාට වෙනමම ඒගොල්ලන් වෙනුවෙන් දේවල් සූදානම් කරලා තියෙනවා තෑගි සාතිකපත් ඒ වගේ දේවල් ඉතින් අපි ආරාධනා කරනවා එන්නේ කියලා ඔව් මං හිතන්නේ මේක सुंदर अवस्था वक्वे इतिंग भूमि स्तुति मे विलावे अपित्वेक वचन दिगतुना कथा कर भूमि स्तुति आई